සරණින් සැමටයහපතු උදාපේවා. ජයිටවී දායකත්ව ධර්මා අනුශාසනා වැඩසටහන් මලාවේ තවත් එක් දේශනාවක් ආරම්භ කරන්නටයි මේ සූදානම. අදදින අපගේ වන්ධනය ආරාධනාව පිළිගෙන දම් සවබහමණ්ඩ පේට වැඩම කලාපසාමීන් වහන්සේ පූජපාද රත්මලානේ රථන සිරරි ස්ෝමීන් වහන්සේ. අප දේශකයන් වහන්සේට කොට අපගේ නමස්කාරය බොදකර සිටිමු. සාදෝ සාදෝ සාධෝ. අද දෙන මෙම උතුම් ධර්මදේශනාව ලෝපුරා විසරෝ හැරීම සඳහා සැදහැති විකාශන දායකත්වය ගෙන කටයුතු කනු ලබන්නේ මාලනී රොහුණගේ මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්. එසේනම් අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්න ටුද්දු නව් සුපිපපුුණු සුවදමල් දේශකයන් වහන්සේගේ බන්ධනාවට පාත්‍රකොට තිලෝගුරු ගෞතම් බුදුපාණන් වහන්සේට පූජා කරන්නටයි මේ අවස්ථාව සාධෝෝ සාතුුවෝ සාතුෝ මෙ අනතුරුව ධර්ම දේශනාව සඳහා ආරාධනාවක් වශයෙන් අප දේශකයන් පහන්සේට දැහැත් වට්ටිය පිළිගන් පාසිටිමු. සාතුෝ 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 එසේ නම් මෙ උතුම් සත්්ධර්මය ලොවට පසක් කරනු වස් අපසාමීෙන් වහන්සේට ඉතාමත් ගෞරවෙන් ආරාධනා කර සිටිමු. සාධෝ සාතුූ සාතුෝ අවසරයි ස්වාවීන් වහන්ස. හොඳයි සියලු දෙනාම සාධනාදයක් පවත්වල ඉසරණ සහිත පංචසීලේ සමාදම්වීම සඳහත් තිවරක් නමස්කාර පාටි කියන්න. නමුතස්ස භගබතු වරහතු සම්මා සම්බුදස්ස නමෝතස්ස භගපතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගබතු වරහතු සම්මා සම්බුද්දස. Handmade, Budhang saranang gacchami. Budhang buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Duthi ampi buddhang saranang gacchami. Duthi ampi buddhang saranang gacchami. Тุතිিয়াmপি धම්ම saরেang gace धम्म गच्छामि गृतीय गच्छामि गृतीय संघं सरण गच्छा तथीयु शरण गयी बुद्ध सरण गा तदीयंपी धम्म शरण गच्छामि Tatti ammpi sanghang sarreang gacami Tampi <tati> sanghang sarrenang gacai Sareang ගමang sampunang <tati> a <pata> bangති <virmani> පානතිපතාවිරමනිika <sikhi> පදන් සමාධයාමි පානාතිපාතාාවර මනින් සික්කාපදැ සමාධයාමී අධන්නාධානාවර මනී සික්කාපදන් සමාධයාමි අධනාදාානාවර මනී සික්කාපදන් සමාධයාමී කාමිසු මිච්චාචාරාවිර මනී සික්කා කාපදන් සමාධයාමි කාමේසුමිච්චාචාරාවේර මනී සික්කාපදැන් සමාධයාමි මුසාවාධාවර මනී සික්කාපදන් සමාධයාමි මුසාවාධාවේර මනී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍ය පමාදට්ටනාවර මනි. සිික්කාපදං සමාධයාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමනී සෙක්කාපදන් සමාධිහමී තිිසරණේනෙසද්ධින් පංච සීලං දම්මං සාදුකං සුරක්කිතංකත්වා අපමාදීන සම්පාදී තබ්හං අමබන්තේ සඳු. සමන්තාචක්කබාලි සූුවත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං. ධම්ම සවනකාලු අයං භධන්තා ධම්ම සවනකාලු අයං බධන්ත ධම්ම සවනකාලු අයං භදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස තන්හක්යෝ දෝසක්යෝමෝහක් ඕ නිරෝදෝ නිබ්භානන්ටිති මාලනී රුහුණගේ මහත්මීය ප්‍රධාන සැදැහැවත් කාරුණික ගුණගරුක පින්වතුනි මෙම පින්න්නතුන් ජයරූපවාහිනී මාධ්‍යඔස්සේ අද දින ලෝකවාසී සියලු බෞද්ධයන්ටත් මේ පින්වතුන් සියලු දෙනාගේ ජීවිතවලටත් ඉතාම වටිනා සදානු ස්මරණීය මහා පිංකමක් සිද්ධ කරගන්න සූදානංවෙන අවස්ථාව. මේ පංකම මාලිනී රුහුණගේ මහත්මී ඇතුළු ඒ පවුලේ දූදරුවන් ඥාතීන් හිතවතුන් පිරිසක් එකතු වෙලා ලෝකයේ ජනතාවකි ජාති ජරා්‍යාධී මරනාදී දුක්කයන්ට පිළිසරණක් වූ ඒත් දුක්කෙලවර කරන මාර්ගයේ දේශනාකොට වදාල අමාමෑණී සරවඥ රාජෝතමයණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයින් එක් දහම් පදයක්හෝ ලෝකේට සනිිවේදනය කිරීම තුළින් විශාල ධර්ම ධානමිය කුසලයක් එකතු කරගෙන මේ පින්න්නතුන් බලාපොරොත්තු වෙන පරිදි ඒ රුහුණගේ පවුල නමින් නිධන ප්‍රාප්තු සියලු ඥාතීන්ට අනුමෝදම් වේවා කියන උදාර බලාපොරොත්තුව සිද්ධහි තබාගෙනයි මේ පින්කම සිද්ධ කරන්නට යදෙන්න්නේ. එහෙමනං පළමුයිින්ම මේ පින්නතුන් තෙරුවන් කෙරෙහි ශද්ධාව පෙරදැරිකරගෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළින් බගේ ජීවිතයත් මේ ධර්මය තුළ හැඩගස්වාගන්නට මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් උතුම් වූනේ නිර්වානගාමී ප්‍රතිපදාව, ඔබ තුළස් සෝහන් සකුරුදාගාමි ආදී, මාර්ගඵල වැඩීම පිණසම මේ ධර්මස්ත්‍රවනය හේතුවේවා කියන උදාර බලාපොරොත්තුවය බණහන වෙලාවයි. අද දහම් දේශනාව සඳහා, මා මාතෘකා කරගන්නට යෙදුණු බණපදය. ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවලදී බුදු හාමුදුරෝ දේශනා කරලා තියෙන බණපදයක්. මේ බණපදේ අවසානිටම කියවුණ වච්චනයක් නිබ්බාන කියලා. නිබ්බාන කියන වච්චනය අපි සිංහලෙන් කියන්නේ නිවන කියලා. මේ නිබ්බාන නැත්තන් නිවන කියන එක බෞද්ධෝ කවුරුොත් බලාපොරොත්තුවන සුවයා. නිවන් සුව ලැබේවා කිය අපි ප්‍රාර්ථනා කරනවනි. හැබැයි ලෝකේ කවදාවත් ප්‍රාර්ථනාවක් තුළින් නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක් නිමේ. එහෙම නිවන් දැකපු කවුරුත් ලෝකෙ නෑ. හැබයි නිවන කියන එක වඩන්න පුළුවන් ප්‍රතිපදාව. ප්‍රාර්ථනාවින් ලබන්නත් බැහැ හැබැයි වඩන්න පුළුවන්. වඩනවා කියලා කියන්නේ. ්‍රායෝගිකව ජීවිතය තුළ අත්දකින්න පුළුවන් ඉගැන්වීම ලෝකයේ සෑම ආගමක් බුදු දහම හැර ඒ ආගමිකන්ට ඒ ආගමුතුලින් ලබාගෙන විමුක්තිය හැමආගමකමතියනනි විමුක්තිය ගැන කතා කරනු එක ස්වර්ගය ගැන නැත්තම් වෙනත් ආකාරයක ඒ අයගේ මිදීමක් ගැන කතා කරන ඒ සෑම දෙයක්ම ලැබෙන්නේ පරලොී මරින් පස්සෙ ලැබෙන විමුක්තියක් ගැනයි කතා කළ. හැබ බුදු හාමුදුරුවන්ගේ දර්ශනය විශේෂත්වය බුදුරජාණන් වහන්සේ ගන්නපු ඉගැන්වීම මරණින්මතු ලැබෙන එක නමි ඒ ලැබෙන්නේ මේ භවය තුළමයි මේ ලෝක කවුරුත් නෑ මරණින් පස්සේ නිවන්දකපු. බුදු පසේ බුදු මහරහත් උත්තමය ඔක්කෝ මේ භවය තුළමයි නිවන්තක ද මරණින්මස් මතුයන්නේ ීතවත් භවයකට ඒ භවය තුළමයි අපි කවුරුත් විමුක්තිය ලබන්න. මේ මොහොත තුළයි විමුක්තිය ලබන්න. වර්තමාන තත්වය තුළ ප්‍රතිඵල ලබන්න පුළුවන් ඉගැන්වීමක් තමයි ලෝතුරාබුදු හාමුදුරුවෝ ලෝකේටු ගන්නන්න. එහෙම නං අපි කොතරම් නම් වාසනාවන්ත වෙන්ටෝනද. නේද අනාගතයේ දක්වා බලංගින්න ඕනේ නෑ. මේ ධර්මය යම් කෙනෙක් පිළිපදින වනං යාට මේ ධර්මය තුළින් නිවීම ඒ කාන්තෙෙන්ම අද්දොටුයි ප්‍ර්‍යක්ෂව ලබන්න පුළුවන් තත්ත්වයක් ආනි නිවන විවරණය කරද්දි බුදුරජාණන් වහන්සේ භාවිත කරන වචන තුනක් තමයි මම මාතෘකා විදියට යොදාගත්තේ තන්හක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිරෝධෝ නිභාන තහක්ය කන්නේ තෘෂ්නාව ෂයවීම තන්හක්කය එත් එක්කම දෝසක් හය කලන්නේ ේ ෂයවීම මෝහක්කය කල කියන්නේ මෝහය ෂයවීම තෘෂ්නාව දේශය මෝහය මේවා අකුසල ධර්ම. තෘෂ්ණාව තමයි ප්‍රධාන. එතුර මේ තෘෂ්ණාව ෂයකිරීම දේශෂයකිරීම් මෝහය ශේකිරීම තමයි බුදු හාමුදුරුගන්නන්නේ නිබ්භාන නිවනට පත්වීම කියලා එතොට නිවනට පත්වෙන් ඕනේ ඇයි අපි හේතුවක්තන් දෙපේ නිවන් දකින්න හේතුවක්තන්ට නිවනට අපි පත්වෙන් මේ කාරණ ගොඩාක් එකතු නම් එවට හේතු ප්‍රත්්‍ය එකතුවෙන්ට එකක් තමයි අපි දැන් ජීවත් වෙන ලෝකෙල් නැත්තං අපි අත්විඳින තත්වය දුකක් කියලා වැටහිෙන්න්න ඕන්. ඒක දුකක් කියල වැටහුණොත් විතරයි ඒ දුකෙන් මිදෙන මාර්ගයක් තියෙනවාද. ඒ දුකට හේතුවක් තියෙනවාද. ඒ දුක නැති කිරීම කරන ප්‍රතිපදාව කුමක්. කිය අපි හොයන්න පෙළඹෙහින්නේ. මනුෂ්‍ය හැටියට අපි පදිලා අද වර්තමා ජීවිතය ගැන කල්පනා කරලා බැලුවෝ අපි ජීවිත විවිධ දුක් දොම්න්නස් වලට මුහුණ දීම එක අපිට අත්දුටුව දකිනුවන අප ජීවිතය මේ මුොහොතෙත් පවා අපි යම් කිසි දුක තමයි ඉන්න කායික දුක්තියෙනවා මානසික දුක්තියෙන දුක්ක දුක්කතා සංකාර දුක්කතා විපරිනාම දුක්කතා කරමින් දුකු ගන්නවනි ුදුරජාණන් වහන්ස සාමාන්‍යෙන් අපේ ජීවිතයේ දුක්ක දුක්කතා කියල කියන්නේ අපි එදිනේ දාත්විඳන සාමාන්‍යයුතු ය ලෝකෙ කාටත් සාමාන්‍යයෙන් අවබෝධ පෙනවා එකැ ඉපදීම දුකක් කියන එක ලෙඩවීම දුකක් කියන එක මරණයට පත්වීම දුකක් කියන එක ප්‍රියවතුන්ගෙන් වෙංවෙන එක දුකක් අප්‍රියන්හා එකතු වෙන එක දුකක් තමන් හිතන පතන දේවල් නොලෙබී යනකොට දුකක් ඒව සාමානයෙන් කාටත් අවබෝධ වෙන ද හැබැයි තව දුකක්තිනුම විපරිනාම දුක්කතා කියල විපරිනාම දුක්කතාවේ ලේසින් කෙනෙක්ට අවබෝධ කරගන්නට බෑ ඒට විදර්ශනා ඥානයක් තියෙන්න ඒ භාවනාමේ ඥානයකින් තමයි අපි අවබෝධ කරගන්න විපරිනාම දුක්කතා කියන එක ගත්තොත් ලෝකයේ පවතින සංකත ධර්මය සංකතයි කියල කියන්නේ හේතුපල සම්බන්ධයක් මත ලෝකයේ ගොඩ නැකිච්ච දේවල් තියෙන් දැන් අද අපි මේ ඔක්කෝමකුතුවෙලා ඉන්න මේ හේතුපල සම්බන්ධයක් මත මේ පින්නතුන්ට ධර්මස්්‍රවනය කරන්න වුවමනාව තිබුණ ඒ සඳහාස්වාමීන් වහන්සේ වඩම්මවා ගත්තා මේ ඒකට අවශ්‍ය කරන වපසරය පසුබිම ගොඩ නැගුණ එතු මම දේශකයන් වහන්සේ නමක් වන්නේ ඔබෝතන ශ්‍රාවකය වන නිසා බ ්‍රාවකය වන්නේ මං දේශකයන් වහන්ේ විදි මෙතරන දේශනාව පවත්වන නිසා එත එකට එක හේතු පල සම්බන්ධයක් නියති හැබැ මේ සම්බන්ධය අනිත්‍ය මෙතත් වෙනස් වෙලා යනෝ මෙතන ගොඩනැගිල තියන බෞතික සම්පත් ගත්ත පවතින දේවල් නෙමි පූජා කරපු මල්ටික පවා තවටිකකින් මිලින වෙලා යන ආනක තම අප අර දි එදා වන්දනා කරනකොට පවා විදර්ශනාවට නංවන්න මල් පූජ කරනුට අප එකෙන කියන්න මේ මලුත් පුප්පං මිලායාති යථයිදම් කායෝ තතායාති විනාස් භහාව ඒ මල් අර්මුණු කරගෙන අපි හිතෙනවා මේ මල් මලසනේ බියලී යනෝ වගේ තමයි අපේ මේ කයත් මේ කයත් විනාශස් ස්වභාවයට පත්වෙනවා කියන විදර්ශනාව බෝධය. බ අදලංකාව ගඩක්කයි මල් පූජ කරන කොට ඕක තන ද කියන එක තමයි ගැටලු. ගාථාව අපි කියන ගාතාව කිව්ුවට ගාතාව කියන්නේ මකක්ද කියල අපේ ගොඩක්කයට අවබොහෝ දෙයක් අපේ තව ලස්සන ගාථාවකින් සතර කර්මස්ථානමු ගන්න නොයි නමාමි බුද්ධන් ගුණසාගරන්තා සත්තා සදාහුන්තු සුකී අවේර කායෝ ජගුච්චෝ සකළු දුගන්දූ ගච්චන්ති සබ්බේ මරනං අහංච ද මේ ගාථාව අපි උදේහවස බුදුන් වදිනකොට කියන හැබ මේ ගාතාව යඋගන්න අන්නමොකක්ද කෙනෙක්ගි ජීවිතයේ නිවනට යන්න නම් වඩන්වූන භාවනාම ඥානය කෙන හතරක් එකට අපි ක චතුරාරක්ක භාවනා සාමාන්‍යෙන් බුදුහාමුදුරුව මේ බුදුද හමතුරු ගන්නන්නේ කෙනෙක් උදේ පාන්දරව මේ චතුරාරක්ක භාවනා කරන්නටුන් කිය. නිෂුන් වහන්සේලාට අනිවාරම්ම පණවල තියනවා අවදි වනහාම පාන්දර අලුයම මේ චතුරාරක්ක භාවනාව වඩල තමයි දවස වැඩ පටන් ගන්න ඇයි හේතුව අපි දවසක උදේ පාන්දර අවදි වෙලා ඒ දවස සැලසුම් කරනෝනි යම් වැඩපිළිවෙලා අපේ ජීවිතය කරන්න අපි සැලසුම් කරන්න එතකට අපි සමහර දේවල් අපේ ජීවිතයට පූර්ුව නිශ්ෂිත වෙන්නත් පුළුවන් සහර දේවල් අහඹු ලෙස වෙන්න පුළුවන්ඒ දවස. සමහරපියුදාගෙන තියන වැඩ අපට කරන්න බැරිවෙන්න බාධක ගැටලු ප්‍රශ්න එන්න පුළුවන්. සමහර විට උදේ වැඩ පටන්ගෙන දවල් වෙනකොට කායිකව අසනීප වෙන්න පුළුවන්. එතකොට අත්‍යවශ්‍ය දේවල් අපේ මගැරෙන්න්න පුළුවන්. සමහර විලාවට කෙනෙක්ට රැකියාවකට සම්මුක පරීක්ෂණයකට යනෝ වෙන්න න් එදා දවසගේ ජීවිතය වැදගත් අවස්ථාව හැබැයි යඒ සියලු බලාපොරොත්තුත් එක් ඒ සම්මක පරික්ෂණයට මුහුණ දිනෝ හැබ ප්‍රතිඵලයේ සාර්ථක වඩත් පුළුවන් අසාර්ථක වඩත් පුළුව හැබයි එතනදී නොසලී මානසිකත්වයක් අපි දවසකට සැරයක් කරි පොහුණු කරඩුව එහෙම නොනොත්මොකද වෙන්නේ අපේ ජීවිතය අප මානසිකව මහා පීඩාවකට පත්යනවා අනිත්‍ය වෙන ලෝකයක් තුළ අප සියල්ල සදහතනිකව මාගේ මගේ මමය කියලා බැඳෙන නිසා අපිට වෙන් මේ අපි ලෝකේ සියල්ල අපි ටෝන විදියට ලැබෙයි පවතී කියලා අපි හිතන්ගමු. ආනි ලෝකයේ වෙනස්වන භව. පිළි බඳව තමයි ම චතුරවාරක්ක භාවනාව ලුගන්න. දැ පළවෙනි පදේගණ්ඩුකු. නමාමි බුද්ධන් ගුණසාගරන්තා. ඒ කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගුණ සාගරයක් බුදු හාමුදුරන්ගේ ගුණේ කොච්චරද කියලා පිට කියඩ බේ සාරා සංකේය කල්ප ලක්ෂයක් සූවිසි විවරණ ලබමින් වා ප්‍රනිධාන ලබමින් ඒ බුදුකිසි සිද්ධ කරන්න බෝසතාාණන් වහන්සේ. ඊට වඩා දීර්ග කාලයක් තමයි මනෝප්‍රනිධාන විසියසංකේය කල්ප ලක්ෂයක් පෙරුම් දම්පුරනු ඒ දීර්ග කාලයක් ආවි කවුරු වෙනුවෙන්ද එදා දීපංකර බුදු හාමුදුරෝ ළඟදී නිවන් දකින්න පිනති බුණා. අපිට එහෙම අවස්ථාවල බුණන් අපි මොකොද කරන්න. අනේ නිවන් දකින වනේද. හැබැයි නිවන් දකින්න සියලු හේතු සම්පත් එකතු වෙලා තියෙද්දිත් කල්පනා කරේ මා ඉදිරියේ මේ විරාජමාන දීපංකර බුදු හාමුදුරු වගේ මමත් කවදහරි දවසක මේ ලෝක සත්වයා මේ දුක්විදින සත්‍රයා ජාතිජරා ව්‍යාධි මරණවලින් දුක්විඳවිද ඉපද ඉපදි මැරිමරයන සත්වයන්ට මේ දුකෙන් මිදෙන මාර්ගය කියල දෙන බුදු කෙනෙක් කෙනවා. ඒටගැන බෝධි චිත්තය ඒ බුදු කිස කරන්න එලම්ඹින්නේ ඊළඟට දන්නවා මොන භාවයක වැටෙන්ඩවෙයිද දන්නේනෑ. තිරිසම්භවය පව උපදිින්ට සිද්දුම්. හැබැයි අනිත් සසත්තුන්ට වඩා බෝසතාණන් වහන්සේගේ ජීවිතය වෙනස් උසස් මනුස්ස භවේටාවත් එහෙමයි දිව්‍යභවයකටාවත් එහෙමයි බ්‍රහ්ම භවේකටාවත් එහෙමයි මාරපදවයටාවත් එහෙමයි ආන්‍ය වගේ විශිෂ්ට ගුණයක් ධරමින් සංසාරිකව දීරි ගමනක් කාව ඇවිල්ලා එදා වජරාසන මස්තකයේදී දසමරුන් පරදා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනා බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි අනුකම්පාව මහා කරුණාවේ ඒ කරපු කාර්ය නිසා තමයි අද අපි මේ විදිහට බනහන්නේ අද ලෝකෙ කුච්චරනම් මිනිස්සු ඉන්වද බිලියෙන ගානක් ඉන්න. ඒ හැමෝම සුගතීපදිල ඉන්නේ අපි සංසාරය විශ්වාස කරන පින්නතුන් හැටියට අපේ එනමී සසරේ මනුෂ්‍ය භවයි ලැබෙන්නේ ඉතාම කෙටි කාලයක් අවුරුදු වලින් ගත්තො අදනං උපරිම හැටයි හැත්තෑවයි අසූුවක් යනවා කියන්නේ හිතන්ඩ බැරි තත්වය මගේ පැවිදි ජීවිතේ මමගේිය වැඩිම ආුෂ්‍ය තිබුණු පාන්සකූලේ තමයි අවරුදු එකසි අටක් ත්තම්ම කෙනෙක්ගට ගිය අවුරුද්දට පෙරවරුද්ද වඩින්ඩ පුළුවන් මුණ ඇැවේ ආයි කවදා මට වඩින්ඩ ලැබී දන්නන්නේඒ වගේ වයසක පාකූල නොලබෙන්න්නට පුළුවන්. අද බොහෝ විට පි හාමුදුරුවරු හැටියට පන්සකූලවලට වඩිනකොට අවුරුදු පණහයි පනස්පායි හැටයි. එ හේතුව ආවුෂ කියන එක සීග්‍රන්දම් පිරිහිමි යන්. අවුරුදු හැටක් කෙනෙ ජීවත් වුණු. එ ඇත්තට හැටක් ජීවත් වයෙනවාද. හිතල බලන්නක හව සහය ඉඳල පහුවදා හදේ හය වෙන කං ප දොලහක්ම තියෙන රාත්්‍රිය පැ අටක් විතර අපි දවසේ නිදාගන්නවෙංකලෝත් ඉතුරු ආහාර පානගන්න වෙනත්කායික කටයුතුගොලට අපි වෙන් කරන කාලයක් අයින්කරෝ පැ දොළහක් විතර අපට නිකම් ගෙවිලා යනව රාත්‍රය නිසා එතකට ඉතුරු වෙන්නේ බාගැයි දවස හැටත් ජීවත්ව වනොත් තිහින්න කියද තිහයි ඒ තිහෙනුත් වෙනත් කටයුතුවට මගත්තොට වාහනයනකොට න වාහන තදබදේට යන පෑදක තුනත් අයින් කරහම අවුරුදු විස්සක් වගේ ජීවත්. ඉතාම පොඩිකාලය අපි හැමෝටම තියෙන්. එතොත් ඒ පොඩිකාලය ලැබිල තින්නේෙ මොකක් පිණිසද. අනිත් හැමෝම ලෝකෙ මිනිස්සු කරන දේවල් කරන්නම නිමේ. ප්‍රඥාවන්තය කල්පනා කරනවා මේ ලැබුණු අවස්ථාව ලැබුණේ නිකම් අනුෂ්‍ය භවයක නිමේ බුද්ධ කාලයක ලැබුණු මනුෂ්‍ය භවයක් ලැබුණ ඉතාම දුර්ලබ ලැබෙන එක ඒත් එක්කම සද්ධර්මයහන්න ලැබෙන මනුෂ්‍ය භවයක් ලැබුණේ එත් එකම බෞද්ධ ගෙදරක හරි ධර්මය ඇසෙන තැනකරි ඔබ ඉපදින්ද ලැබුණ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යසෙන උන්වහන්සේගේ ප්‍රතිමාවක් හරි දැකලා උන්වහන්සේ ගැන පැහැදින්න අවස්ථාව ලැබෙන තැනකයි ලැබුණ එෙනං. තරන්නම් වීර්යක් අපි තුළල තියන්ටවනද මේ මනුෂ්‍යභාවය ලැබුණ අනිත් මිනිස්සු වගේ අනි සත්්‍යයෝ වගේ කාලබීලා මැරිලයන්නම නෙමී අර්ථ සම්පන්නව මේ ලැබුණු දුර්ලභ අවස්ථාව ආයෝජනය කරන්නට මේ අතැරගන්නට හොඳ දෙයක් නෙමේ මොකද මේ ලැබුණ එකයි කවදා ලැබයිද කියලා කියන්නනට බෑ ඇයි මේක හරියට පාලනය කරගත්ත නැත්තා මොකද හේතුව ඔබෝය ඔත්තනත් මා මෙතනත් ඉන්න අපි සසර මහා පිනක් කරලා ලබාගත්ත හිතල බලන්නක බිලියෙන හතක්ඉතර මිනිස්සු ඉන්න ලෝකෙද මවකුසවල් තීන කීදක හිතන්න කාන්තාවයි ප්‍රමාණිත් එක ගත් මෞකුසවල් කියදතිී එ මවකුසක් අපි හොයා ගත්ත කහොමදක හි ලබන කූමි ගුලක් ගත්වොත් කූම ගුලක කෝචරනම් කූම ඉන්නවත් වෙනස් සත්තු ගෙන කතා කරඩ න්නේ ඉච්චර සත්තු ඉන්න ලෝක ඒ සත්තු අතරින් තමයි අපිත් මේ එන්නේ කොහං හරි කැරකිල් ඒ එනකොට අපි මේ මනුස්ස කුසකට එළඹ ගන්්ඩ විශාල කුසලයක ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබුණු මහා වටිනාකමක් මේ ලැබිලින් ඒ ලැබුණු වටිනාකම තුළ මනුෂ්‍ය වෙලා ගොඩක් අයිපදුනත් සමහර වෙලාවට ෂණසම්පත්තිය නැතු යන්න ධර්මයක් අහන්ඩ ශ්‍රවණය කරන්නට ශක්තිය නැතුව යනු. උපතින්ම ජාත්‍යහන්ද වෙනවා. මන්ද බුද්ධික භාවයට පත්තියෙනවා. හැබැයි අපිටඒ කිසි දෙයක් නැතුව හොඳට බණ ටික අහන්න හොඳට ධර්මය මිනිහි කරන්නට පුළුවන් මානසිකත්්‍රයක් අපේ පංචේන්ද්‍රයේ පද්ධතිය මනාව පිහිටන්ඩ තරම් අපි පින් කරලා තිබ. එනම් අපි කොයි තරන්නම් භාග්‍යවන්ත. ඒ භාග්‍ය ලබපු අපි මේ බුද්ධ ශහසනය තුළ නිවෙන්නට අවශ්‍ය කරන ධර්මය දේශනා කරපු බුදු හාමුදු. ගැන ශ්‍රද්ධාවට පත්තෙන්ට. ආනි ශ්‍රද්ධහා ඉන්ද්‍රිය දියුණු කරගන්න තමයි ඔයි නමාමි බුද්ධන් ගුණසාගරන්තා. සාගරයක් වගේ බුදුගුණය අපේ ජීවිතය තුළින් අපි අත්දකින්නතු. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණේ හැරෙන්න්නට වෙන සරණක් අපිට නෑ එක නැපි කෙනෙ නත්තිමේ සරණං අ්ඥන් බුද්ධෝ මේ සරණම්වර බුදු හාමුදුරුවන්ගේ පිහිටඇරෙන්න වෙන කිසිම පිහිට කිට නෑ. ඉළඟට දෙවෙෙනට කියන සත්තා සදාහුන්තු සුකී අවේරා අන්න දෙවෙනි භාවනා දෙ පළවෙනි පදිංකරේ බුද්ධානුස්සති භාවනාව. දෙවෙනි පදින් සත්තා සදාහන්ති සුකී අවේර ඒ කියන්නේ සියලු සත්‍යෝ සුවපත්වේවා අවෛරියෝ සිත ඇත්තෝත මෛත්‍රී බහවනා මෙත්තානුසති අන්න මෛත්‍රයේ කමටහන පුහුණු කලා ජීවිත සියලු සත්වයන්ට මෙත්වඩන්න සියලු සත්වයන් අපට ලෝකයේ කිසිීම තරහාකාරික් වෛරකාරික් නෑ කියල දෙෙන සතුකොයි වගේ ගිහිතල බලන්න දැන් ඔබට මම කියන පෞද්ගලික හිතන්න මේ ම බණකිල මං ඔබට යෝජනා කරන ඔබට දැන් හිතට හිතුවොත් මටමවිලාවේ මට අවැඩක් කරපු මට කයින් තියන කවද්ද චරිතයක් ඉන්න මේ ලෝක කියක් විතරේ දික හිතර බලන්නකු සාමාන්‍ය නෑ කියන්නද බෑසාම මෛත්‍රී භහාවනාව වඩල සීමා සම්බේදය දක්වා දියරුණොත් විතරයි මේ තුන්ලෝක මට හෙම කෙනෙක් නෑ කියල කියන්න පු බැක් කොත්තන හරි අද දවසේ හරි එච්ච සිදධියක් මත යම් හෝ දේශයක් තියන ඇතිවෙච්ච කෙනෙක් ඉන්නවම තම ඒ කෙනා නිසානය ි පීඩාවට පත්ති අපි දවසක් වීඩාවට පත්වෙන වෙන්න පුළුවන් මොහතක් පීඩාවට පත්ව ව ඉන්න පුළුව සමහරිට අවුරුදු ගණන් අපි පීඩාවට පත්වනවා ඒ කෙනා සම්බන්ධහිය දකිනකොට අපිට කේන්තිී යනු අපි පීඩාවට පත්තින අපි පීඩාට පත්තින්නේ ඇයිඒ බාහිර කෙනෙක් නිසා අපි තේරුම් ගන්න ඒ අපට අයිති දෙයක් නමි අපේ ලෝකේ තියන දෙයක් නෙමි මොකද බුදුවරු ලෝකයේ කියලා පණවන්නම අපි ඔයි හොයෙන ලෝකයේ නෙමි මේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියලා මේ අපේ පංචස්කන්දය ඇතුළෙම තමයි ලෝකේතිී ඕක ඇතුලෙම තමයි අපි මේ ලෝකය ගවේෂනය කරන්න තෝ ැ අපිමොකද කරන්නේ තමන්ටවත් තමන් අයිති නැති ලෝකයක වෙනය එක්කු අයිති කරගන්න ගිහිල්ලා බැඳෙනවා නැත්තා ගැටෙන. ඔය දෙකක තමයි අපි. ඒ නිසා මොකද කරන්නේ බාහිරවතින පංචස්කන්දත් එක්ක අපි ගැටෙන්න්නේ යනවා. හැබැයි ඒ පංචස්කන්දත් අනිත්‍යයි වෙනස් වෙනම පවතින්නේ අපේ පංචස්කන්දයක් පවතින්නේ නෑ. එකොට මේ පවතින් නැති චස්කන්ද එක්ක අපි ගැටි ලම්කද වෙන්න. මානසිකත්තය දුරුවලත අපේ සතුට අපි නැති කරගෙනයි තියෙන ලෝක. මිනිස්සු ලෝකයේ සතුට නැති කරගන්නේ තමන් විසින්මයි අපිහිතනවා අ මගේ සතුරු නැත්ති මෙයා නිසානි කියලා. නැත හාවල් අය නිසානි කියල නෑ සතුරු නැති කරගන්නේ තමන් විසින්මයි තමන් ගතුල්. ආනික අවබෝධ කරගන්නටෝ. ඒකට තමයි මෛත්‍රගේ තියෙන්. යම් කෙනෙක් ජීවිතේ. මෛත්‍රිය වඩනවන තමන්ත අවැඩක් කරපු කෙනෙක්ට පව මෛත්‍රිය කරනකොට දැනෙනවා ඒ අවැඩක් කරපු යටත් සමසිතින් මෙස් සිතින් කටයුතු කරනට ක්කෝමලෝකයා එක සමානයි වයි. ආනඒක තම උපමාවෙන් බුදු හාමුදුරු දේශනා කරන්නේ. මාතා යථානියම් පුත්තා. ආයුසායික පුත්ත මනොරක්කි. අම්ම කෙනෙක්ට, දරුව එක් හිටියහා මේ දරුවට කොහොන් වගේ ආදරයක් දති බෙඳින් නෑන ආනී වගේ මුළු ලෝකයේම සක්‍යෝ තමන්ට දැනින්ඩු හිතර බලන්නකේ මානසිකත්ය කොයි තරන්නම් දියුණු මානසිකත්වය ඔබ හිතනපු නී වගේ මානසිකතව්‍ය හාමුතුරුවේ හදාගන්න ඩමවරුයි පුළුව ඒක වඩල පුහුණු කරන්න ඕන දෙයක් මෛත්‍රයේ උදේ පාන්දර වඩටට ඕනික බුද්ධානුස්සති උදේ පාන්දර වඩන්නඕක. පාන්දර බද්ධාන ුස්සතිය වඩල ඊළඟට මෛත්‍රිය වඩල ඉළඟට උගන්නනවා කායෝජුගච්චෝ සකලෝ දුගන්තු අන්න අසූභයි මේ කයමිහි කරන කායානු පස්සනාව තුළට මේ කයට හිතරගෙන බලනවා බුදුහාම්දුෘගන්න නොන මේ කය ගැන පිට සතිපට්ටාන සූත්‍රයේදී ඉම මේව කායං උද්ධන් පාදතලා අදෝකයේ සමත්තකා තච පරිියන්තම් පූරංක නාන අප්්‍රකාරස්ස අසුච්චිනෝ පච්චවෙක්ක මේ කයගැෙන බලන්න කියන්නේ කොහොමද විදර්ශනාවෙන් බුදු හාමුදුරුව මේ කයටදිනව එක වචනය ලෝක ඉතිහාසේ කිසිීම ශාස්්‍රෝකෙනෙක් කියපු නැති වචනය ලෝකයේ දේවවා දයාගංවලු ගන්නන්නේ දෙවියන්ගේ උත්කෘෂ්ටම නිර්මාණීතම මානව දේහය කිය මිස් සරීග්‍රය මේකතමයි ලෝකයේ මව්පු හුද්දම නිර්මාණය දෙවිය. බුදු හාමුදුර මේට කියන්නේ එක වචනයයි අසුචිනෝ අස්සුචියයක් කියලා කිය ඇත්තද බුරුදු කියල හිතල බලන්න. අසුචිය ඇැ කාට් හරිකිවත්තේ ඔය අසුචි ගොඩක් කියල ඇත්තකතාව ඇයි හේතුව මේ ශරීරය හිතල බලන්ඩ දණ්ඩ දෙයක්තිී නෝද කියලා දැන් සත්තුන්ගෙනම් ශරීර කොටස් හරි වටින අපි. එක් ගත්තොත් ඒගේ දල් දෙක ගන්න කොටින්ගේ දත් ගන්නවා හාම් ගන්නවා අලින්ගේ ලෝම් ගන්නවා ඔබේ වටිනාම ඔබ කැමතිම ගෙදර පියාහරි අම්හරි මේ පරලොගිත් අන කෙස්්ටික මං ගන්නවා දට්ටික මට දෙඩ කවරුත් අරගෙන දී නොද කවුරුත්තරන්නේ හැබැයි ඇත් දාලවලින් එහෙම කරන මේ සිරුර ඒ තරම් පිළිකුල්. දවස් තුන යනකොට අපි පෙට්ටිය වහල ගිහිල්ලා ඕක ගෙදර තියාග්ඩ පුළුවන්කමක් නෑ හැබැ සහර ලෝක ඉතිහාසේ සමහ රජවරුන්ගේ පංශාධිපතිවරුන්ගේ මිහි කල්තියාගෙන නො මී කරන කාටත් වැඩක් වුණාද කිසිමගෙනෙක්ට වැඩක් නෑ කිසිම කෙනෙක්ට වැඩක් නෑ සමහර ප්‍රභගුරු ලංකාව පව තමන්ගමිය පරලගේපක ස්මාරක හදල බෙහෙත් ගල විශාල වියදන්දලේ දේවල්ටික තියාගෙනීම ඒ අවිද්‍යහා ජතර්ථයට මුහුණ දෙන්ට බැරි හීන පෞර්ෂයක ලක්ෂණය. ඇයි හේතුව මේ කුණුවෙන ශරීරය පවත්වාගෙන ඉන්න දරන වෙේසක්. ඒ වෙහෙස කොයි තරන්ද කියනම් ඒ ද්ගලෝමිය ගිල්ල යි ඒ වගේම ජීවිත කාල ජීවත්න ගැන මලමනිය පරිස්සංකර. එහෙමතිී නොමී ලෝක. ඇයි එහෙම කරන්නේ ඒ තරංම තමන්ට දරාගණ්ඩ බෑමී අයි නැති වුණා මෙහෙ මහරිතියාගෙන ඉඩුවන් කියේ. හැබයි එහෙමතියාගෙන් හිටියත් කොහොමතියාගෙන් හිටියත් ලෝකෙ සිද්ධ වෙන එකම ධර්මිය තමයි අනික්්‍ය ධර්මී. මියක්කෝම පටවි්‍යාපෝතයජෝවායෝ කියන. මේ මහාභූතරූ පහතරෙන් හැදිච්ච ශරීරය පොළවට පස්වෙනවාම තමයි. එක අපිැන භූමිධානය කිය. ඔක්කෝම දාන දීල් අන්තිමට දෙන් ඩිතුරු වෙන දානේ ඕක තමයි භූමිධානය පොළවටම පස්කරන සිරුරා. කෙස් ලොම් නිය දත් කියලා අපි මේ ගන්න ඔක්කෝම කොච්චර පිළිකුල් දෙකෙ ලිතර ලට ද සාමාන්‍ය කෙස් ගැ නම් පිළිකුල වඩා දිටිකක් කමාරු. හැබැ දත් ගැන පිළිකුල හොදුවට හිතන්නට පුළුවන්. පිහිටලතින තැනගත්තො නද රුදිරය ලේ බිදුරු මහාමත්ත පිහිටලතියෙන් මොකයක් ගත්තොත් කොයි තරන්නන් දුරගන් දෙයක් හමනුව දවසක් මොතක් පැත් දෙකක්හරයනකොට දත් මැදදනැත්තා ඉන්නැබැ එත් එක මහැමෝගිම දත් තියෙන්න්නේ ේත සුදන්තව එක සමානව ලස්සන්ද තියෙන ොදන්නේ. ඒ දත් පනුවකාපුව තියෙනවා කහපාට වෙච්ච තියෙනවා දුමරුපාට වෙච්චියව තියනවා දත්කුට්ටම ගත්තොත් කොයි තරන්නම් විකෘතිය. එතුට මෙන්න මේ තරන් පිළිකුල් සහගත සිරුරක් තමයි අපිට ති සමගත්ත සම පිහිටල තියන්න කොහේද මස් ගොඩක් උඩ හැබයි ලෝක මිනිස්ුවඇන් දෙන්න මින්න මේ සමට ඔය කේසා ලෝමා නකා දන්තා තචෝ කියන පහට කියනවා අපි තච පංචකේ කියලා පොඩි හාමුදු්‍රමක් මහන කරන කොට මේ තචපංචකය කියල තමයි මහන කරන්න ඇයි හේතුව ඔය තචපංචකේ කියනකොටත් අස බෙහ වැඩුනුත් රිහත්යට පත් ෙෙන්ට පුළුවන් සිවරු පොරවන්න කල් ඒ තරන් වටින භාවනාවක් මේ කොටස් පහ විතරක්ම කරන මේ කේසා ලෝමා නකා ධන්තා චචෝකයන පහගත්තොත් පින්වතුනී අද අපේ ලෝකයේ ඔය සැලවුන් කියලා තිෙන් ඕන් ඔය පහ තමයි හැළ කරන්න මේ අසුභයන් පහ ලස්සන කරන තැන්වලඩ තමයි ඔය බියටිකාල් චරය කියලා අලුත් සංස්කෘතියක් හදලාතිය ඒ සංස්කෘතිය ඇත්තටම ගත්තත් අසුභය සුභයක් කරන්න දරන උත්සාහය හැබැයි ඇත්තටම අසුභය අසුභයමයි අසුචියයකම් පිරුණු හරියට මේක අසූචිපුරෝපු කලයක් වවි මැටි කලයක් තියෙනවා එලියට පේනවා හරි ලස්සනට හැබැ ඇතුළෙ තින්නේ කේකුඩු වෙච්චකවමකොදවෙන්න අයි පැත්තයන්න බැරුවෙන් අපේ සිරුරත් එහෙම තමයි රථයකට යටවෙන්නක බලන්න ක්කාලි ෙඩියක් කහුණ අප මේ හිතාන්න මේ මම මේ මගේ හරිම ශක්තිමත් මම කෙ හිතාගෙන මේ සිරුරු අල්ලගෙනන්න හොඳ වහනය එකට අහුුණුත් එහෙම මේක තක්කාලි ගෙඩියක් අහුනා වගේ මේ කෑලි ඔක්කෝම ගැලවිලා පැත්තකට ය ගට පස්සම කොදවින් සවල් ගෙනල්ල අත්වලට ගලවස් දාගෙනතයි මේක එකුතු කරන්තුේ ඇල්ලූත්තේම සබන්දාලා අතොහෝදගණඩ ඕන සිරුරක් තමයි අපි ටති. ඒ තරම් අසුභයක් අපි සුභයක් විදිට ලෝකෙ හිතාගෙනඉන්න තැන ඇැවිල්ල තියන්නේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව දුරකරපු ප්‍රදී පහස් තම්බය තමයි ලෝ තුර බුදු හාමුදුරුවන්ගමි ධර්මය එතකට තුංගනි පදෙන් අපි මිහි කරන්න මේ සිරුරේ තියෙන අසුබේ ඒකමිහිීකරපු කෙනාට දවසක් ඒ දවසේ. ට ොච්චර ප්‍රශ්නාව සැලෙන්නේ ඇයි හේතුව තමන්ගේ සිරුර අසුබයි වගේම පාර තොටේ මග තොටේ යනකොට පේන අනි සිරුත් ඒ වගේම අසුභයක් තමයි හැබැ අපි වෙලා තියන්නේ සමහර සිරුරුවට බැඳන්නේ අසුබයක් කියලා තේරෙන්නේ නැති නිසා අසුබේ වඩල තිය නෝනං එයා කවදාව අනුන්ි සිුරුරකටවත් බැඳින්න්නේ නෑ ඇයි හේතුව දන්නවා මේක අසුභයක් එක කොච්චරණනන් ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙක් නොත් හරි වැදග මොකද මිනිස්සු ගොඩක් අපරාග කරන්න පෙළඹෙන්න්නේ මේ යථාර්ථය තේරෙන්නේ නැති නිසා. සිල්පද කඩාගන්න මිනිස්සු පෙළඹෙන්නේ මේ යථර්ථයේ ජීවිතය දකින්න දක්ෂ නොන නිසා. ගච්චන්ති සබබේ මරණංහංච. අන්තිම පදෙන් අපි මිනහි කරන්නේ මරණ ධර්මේ. මැරෙන බව මිනිහි කරන එක තරම් සුන්දරත්වයක් තව ලෝකනෙ ඇයි මරණ ධර්මය මිනිහි කරන කෙනා තමයි ලෝකෙ සතුටිම්ම ජීවත්කෙන් කියලා. එහෙම නිමීද දැන් අපි හිතුවොත් ඔබ මැරෙනවා කියලා දැන් කාටහරි කියනවා හරි ප්‍රශ්නයක් කෙනව හැබැයි මරණය තරම් අපි නිතර හිතන් ඩෝන ධර්මයක් බුදු හාමුදුරුව වෙන දක්වන්නේ ගහට්ටේනවා පබ්ව ජිතේනවා අනතීතෝති පච්චවෙක්කි තබ්වා. ගිහි එක් වුනත් පැවිද දෙෙක් වුණත් බුදු හාමුදුරුව කියන්නේ නිතරම මිනහි කරන්්ඩඕන මරණ දම්වන් අනතීතෝති පච්චවෙක්ි මරණ ධර්මයයි. මරණය මිනිී කරන්නට. දැන් හිතවත්ති මරණය මිනිී කරන කෙන ඔබහිතන්න පුළුවන් එයා හරි උදාසීන කෙනෙ ැරෙනව කියල වැඩටිකා ඇහරල ඉන්න පුළුවන් මරණය හිතන කෙනා තමයි හොඳම වීග්‍රයවන්තයව. ඇ හේතු ඊළඟ මුොහොතේ මට මරණයන්න පුළුවන්. එනිසා මේ මොහොතේ මම මේ කඩතු ටික හමාර කරන්න. ඉවර කරන්නට. එකතුළ බුදියන්ඩ ලැබෙන වෙලාව ගැන හිතන්න. මකද හේතුව තමන්ට කියන වැඩ ටික අවසංකරණඩෝන බුදු හාමුදු අපි ඩගන්නන්නේ ඊළංග මුොහොත ගැන අපේක්ෂාව නිමි මේ ලැබිල තියෙන මොහොත සාර්ථකව ගත කරන ගැන්වීමක්ත්වය ුදු හාමුදුරුව අ ගෙති එතකොට මේ මොහොත සාර්ථකව ගත කරන්න නම් එයා ඊළඟ මොහොතය අවිනිශ්්‍යිතත්වය අවබෝධ කරගන්න ලැබෙන්දත් පුළුවන් නොල බෙන්ටත් පුර හැබැ අපි ගොඩක් වැඩු හොමද කරන්න හෙට කරනවා කියලා තා පැයිකින් කල්දාන ය පිතන්ින් අපිට හම්බේ ඒ මහොත කියල් හැබැ පින්නතුනි මේ ලෝකයේ බණ කියන මමත් බණ අහන ඔපටත් තව මොහොතක් ලැබේද කියලා කියන්න බෑ. ධර්මාසනයේ බණ කියන ගමන් අපොත් වෙච්ච හාමුදුරු මේලක්දිව වැඩ හිටිය මෑති තිහාසේ පවා. බණ අහල ගෙදරයන්න ැරිවෙච්ච පින්වතුනු මේලක් දියෝම හිටියා. එක තම යථාර්ථය. ඒ අපි අවබෝධ කරගන්නටෝන ඊළඟ මුොහොතක් ලැබෙනවද කියන එක නිශ්චිතව කියන්න බෑ කියෙන එක. ආන්නේ මරණය මිනි කරන කෙනා හමන්ගි ජීවිතය යහපත්ව ගත කරනු. එ හේතුව මැරෙන නිසා කාත් එෙක්කවත් අමනාපකම්. තරහවල් කාත්‍ය එෙක්වත් පිරිමහින්ඩ මට වෙලාව නෑ. තරහක් වෙලාතියනෝවනම් ඒ සැමත් එෙක්කව මිත්‍ර වෙන. මොකද හේතුව තරහා පිරිමහ මහා ඉන්ඩ කාලයක් නෙමින් අපි ලැබිලී. කෙනෙක්ගෙන් තරහා පිරිමහන්න ව වෛරයේ පිරිමහන් අවශ්‍යකන ජීවිතයක් න මේ ලැබිලතින්. එනම් මේ ලැබිලතිීන වෙලාව තුළ කිසිම කෙනෙක්ක තරහක් වෛරයක් කරෝධයක් ඇති නොකරගන්න තැනට මානසිකත්වය හැතිය. ඒ වගේම එයා තමන්ගේ කාරය යුතුකම මනාවිෂ්ට කරන. මක් නිසාද මේ මොහොතේ මම සාර්ථකව ජීවිතය යහපත්ත ගතකරොත් තමයි මම් පිළිබඳව නිත් අයි තුළ ඇතිවන දෘෂ්තිය ව නැත අපිහිතෙන නාගතය මං හොඳද වෙනවා කියලා හිතහික අනාගතයක් ලැබෙන්නේ නැතිවෙන්ට පුළුව හැබැයි මේ මොහොතේ සාර්ථකව ගත කරන කෙනා ධාර්මිකව යහපත් ජීවත්ව වෙන කෙනගේ ඊළඟ හොතුම ගොදවෙන් එකත් සාර්ථක ව ඒකයි මේ දහමතියන වටිනාකම පංවතුනි හේතු පල දහමක්න අපි මේ මොහොතේ ගත කරන ජීවිතය යහපත් බවම තමයි අපේ ඊළඟ ජීවිතය යහපත් බවට හේතුව දැ මේ පින්නතුන් මේ පැය ඉඳගෙන මේ බණහානික ඊළඟ මොහොතේ යහපත් බවට හේත්තුවෙන් හැබැයි ලංකාවේ ගොඩක් පින්නතුන් පින්කම් කරනවා කරලිවරල ඒ ලබන්න සතුට ඊළඟ කුසලේට යොදන්න නැති ගැටලුවක් යෝනිසෝ මනසිකාරයේ ගැටලුවා දැන් අපි බුදුන්වදිනවා බෝධි පූජාතියනවා ඒ බෝධි පූජාතියල බුදුන් ඇදල අපිට ලැනොනන් හරි සතුටක් හිතේ ාරණනි නිදහස් වනාවගේ ප්‍රශ්නයක් තිබලගිල බෝධි පූජාවක්ති හාම ඒ වෙලා විදි අපේ හිතේ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනෝ ප්‍රීති සම්බෝජ්ජංග උපක්කා සම්බෝජ්ජංග විඩිය සම්බෝජ්ජංග කිනි ඔක්කම ධර්මතා වැඩෙනෝ ආනි ඒක ඊළඟට වැදගත්වන ඊළඟ කුසලය කරන්න කුසලේ කලෙකූහාම අපිහිතන්ගින්න්නේ විමල් පූජ කරන එක විතරල් දන් දෙන එක විතරයි ඉනෑ කුසලේ කියලා කියන්නේ අපි සියලු දෙනාම අපේ ජීවිතයේ ඇවිදින කොට පවා. අපි යම් කාර්යක් කරනකොට බව සිහිය පිහිටුව ගෙන කුසලය කරන්න පුළුවන්. දැ අපහිතන්නේ දන් දුන්නාම් මහා පිනක් ලැබෙන හැබේ බුදුහාමුදුරෝ දේශනාක න දන්දන එකත් ඉතා වටිනා පින ඊට වඩා වටින එක මොහොත සමාධී භාවනාවක යෙදනික ඊට වඩා වටිනවා. ඒ කුසලයට වඩා වටිනෝ එක මොහොතක් ප්‍රඥාව භාවනක යදි සමාධී භාවනවිදියට සම සතලිස් කර්මස්ථානති. බුද්ධානුස්සති ධම්මානුස්සති, සංගානුස්සති, දේවතානුස්සති, චාගානුස්සති කිය අනුස්සති දහයක්තිය. ඒත් එක්කම දස අසුභයන් ඒවගේ භාවනාවන් අපේ ජීවිතේ සමාධිය දියුණුවෙන් හේතුවෙන්. ඒවගේ අනිත්‍ය දුක් අනාත්මක කියන ත්‍රිලක්ෂණය පිළිබඳ මිහි කිරීම. ඒ කෝටබඩා අග්‍රතරකුසලයක්. ජීවිතය අපිට කුසල් කරගන්න අපි හිතංඉන්න ගොඩා මහන්සිෙන්ටුවන් කිය නෑ ඒ මොහොත ඇති ඔබ මාර්ගය ඇවිදිනකොට ඔබට පුළුවන් මෛත්‍රී කරන්න ඔබ ගෙදර වැඩ කරන කොට පුුවන් මෛත්‍රී කරන්න ඔබ ගෙදර වැඩකරන කොට පුළුවන් බුදු ගුණ මිහි කරන්න මේ සතර කර්මස්ථාන ජීවිතයේ ඔබ උදේ පටන්ගන්න කලින් බඩන්න පුළුවන්න්නම් විනාඩි පහ පහ බැගින්වත් ඔබට ඒ දවස ඉතාම සාර්ථකෙනෝ මක් නිසාද ගන්නේ කුසල වීගරයක් ඊළංඟ මොහොතත් කුසලෙන්ටම ඔබේ සතිය පිහිටවන් එතකොට දවසේ ඔබෙන් හැවවොත් අද දවසේ වැඩිපුර වෙලාවක් ඔබ සතුටින්ද හිටියේ දුකෙන්ද හිටියගේලා මොන වගේ උත්තර ලැබෙන්ඩ පුළුවන් හැබැයි බොහෝ විට අපිට ගත්වොත් සතුටෙන් හිටිය කාලට වඩා වැඩිපුරතියෙන්නේ දුකෙන් ඉන්න කල දුකෙන් කියලා කියන්නේ සතුටින් කියෙලා හිත පිනායන එක මොහොතත් දෙකක් තමයි පැයක් උපරිම පෑ දෙක තුළ අනිත් වෙලාවල් ල අපි එක්කෝ දිග කල්පනාව එක්කෝ අතීතය ඔළුව තියාගෙනන්න එක්කෝ නොලබිපු අනාගතයක අපි ඉන්න රපීතින් අපි අතීතය ඉස්මරණය කරමි අතීතය තුළ අපි සිහින ලෝකයක නිමක්න වෙලා ඉන්න එක අපි හිතන ි සතුටක් කියල හැබැයි ඒ නිමක්න වෙලා ඉන්න එක තුළින් අපිට සංසාරික කිසිීම සතුටක් ලැබෙන්නේ හ මේ මොහොතඒ ජීවිතය ඕනම කෙනෙක්ට අංගුලි මාල බලන්නකු අංගුලිමාලගේ අතීච ජීවිතය සිහිකරකර හිටේ නම්කතුෙන්. සාමස් සංසාරය. ඒ ආරම්භවෙච්ච බුදුහාමුදුරු දැකපු මොහොත්තය නිවැරදි කරගත්තා. එත නිදර ඒ ජීවිතයේ ආරි භවටාව මේ ලෝකෙ ඕනම අපරාධකාරෙක්ට අපි අපේ සමාජයේ අපරාධකාරයෝ සිරකරුහෙම අපි ඒය කරන වැරදිත් එක පහත් කොට සලකනො හිරගෙදර ගහලතිනොන් සිරකරෝද මනුෂ්‍යයෝය කියලා පාටිය එකරි වටිනා පාටය මොකද මනුෂ්‍ය මනුෂ්‍ය රත්නයන් ටිකක්තම ඇතුළ තිය ඒ ජීවිත සැලෙන්ඩෝන ජීවිත නමේ ඕන ම අපරාධකාරෙත්ත මේ මොහොත ඇති නිවැරදිිය මේ මොහොතයා සතිය පිහිටුව ගන්නවන එයා කුසලේතිලෙහි කුසලය තුළ හිතයෝ දෝනවන යාර කරපු කෝම කුසල් යටපත් කරලයාට ජය ග්‍රහයිවාරය භාාවයට ඊළඟට යඩුල එහෙම ශාසනයක් අපිට ලැබිලති අ පව්කාරයට ගර්ගහන ශසනයක් නෙමෙයි අපිට තිය ඕනම පාපවන්තයක් කුසලවන්තයෙක් කරන්න පුළුවන් ශාසනයක් ඕනම පෞකාරෙක් ආය පුට් ආරය භාාවයට ඔස්වා තබන්නට පුළුවන් ශසනයක් මේ ශාසනින් කොයි තරන්න අපට ජීවිතය වැඩගන්න පුළුවන් බුද්ධ ශාසනයක්ද තියෙන්. ඕනම කෙනෙි ජීවිතයක් අද මේ මොහොතින් පටන්ගන්න පුළුවන්. ඒ තුොට වැරදුුණු සියල් අතීතයට ගියා එයා වර්තමානය තුළ නිවැරදිවෙනකොට ඒ මොහොතේ සතිය පිහිටෝ ගන්නකොට එයාගේ අනාගතය යහපත්තියෙනවා. ඒ අනාගතයේ යහපත් දෙනකොට එයාගේ භවගාමී ජීවිතය යහපත්වෙනවා. නිවන් දකිනවා කියලා කියන එක අපි කලබල වෙලා කරන්නට ඕන දෙයක් නෙමි ඒර ෂෙනනික නූලි සහදනෝගේ විනාඩි පහෙන් හදළගන්ඩ බෑ ඒක වඩන්න ඕන ප්‍රතිපදාව ටිකටික එකතු කරන්න ඩුවනික දැ වේ තුබ සබඳන කොට ොහොමද කරන්න පොඩ්ඩ 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 තමයි එකතු කරගන්න එකන මේ මොහොතේි ශක්තිමත් යෙන ඉතර ළංඟ හොත ශක්තිමත්වයෙන. ි ගොඩක්වෙලාවට හිතන් ඉන්න නිවන කියන එක ලබන්න මං අද දවස් හතක් මේ සතියවෙන් කරගෙන භාවනා කරන වාඩි වෙලා කෙලහිතන් වීරය අධික වුනත් මේ ශසනය නිවදකින්න බෑ අවශ්‍ය වෙෙන්න්නේ මේ මොහොත නිවැරදිව ගත කිවීම එයා ටිකෙන් ටික හරිතර වේයක් තුඹස බඳි නොවගේ මේ සසර කෙලවරකොට නිවනට අවශ්‍ය කරන ප්‍රතිපදාව ජීවිතේ එකතු කරගන්න අපේ ජීවිතේ මරණය ගැනත් හූපේ අසුභය පිළිබඳවත් එත් එකම මෛත්‍රිය පිළිබඳවත් එත් එක බුද්ධානුස්්‍රතියාදී මේ කර්මස්ථාන අපේ ජීවිතය අප එකුතු කරගත්තොත් ඒ තුළින් අපට නිවනට යන්න පුළුවන් වෙනෝ අපේ රාගයි දේශය මෝහය මේ සියලු කෙලෙසුන් අසා අන්හක්කයෝ නිරෝධෝනි භානං තෘෂ්ණාව ශේකිරීම තුළින් නිවනටෙළම්බිලා ඔබේ නිවීමැතිකරගෙන සසර දුක්කෙලවර කොට අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසෙන්නම මේ ධර්මය හේතුවීවා. අද මේ ධර්මදේශනාවී දායකක්තය ධරණ පින්මතුන් විසින්. බලාපොරොත්තු වෙනවා මෙය පරලව යන්නට යෙදුණු සෝමරත්න කහවිට ස්වාමිපුර්ෂයාටත් එතුමන්ගේ දෙමවපියන්ටත් සහෝදරින් වන ප්‍රේමරත්න සහ වීරසිංහ මහතාටත් අරමවත්තගේ ප්‍රේමසිරි රොද්‍රිගෝ මහතා සහ අරමවත්තගේ මයුර සන්දී පරොද්‍රිගෝ මහතාටත් සිරි රහුණගේ මහතා සහ මාග්‍රට් රහුණගේ යන දෙමවුපියන්ටත් ප්‍රේමදාස රහුණගේ මහතා ස රලින්ද ලක්ෂාන් රහුණගේ මහත්මා ඇතුළු පරලවගිය මේ නම් සඳහන් කරපු නම් සඳහන් නුකරපු. සියලූ ම ඥාතීන් සිහිපත් කරගන්න ඒ සියලු ඥාතීන්ට මේ පින් හේතුවේවා ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිත සැපවත්වේවා උතුම් වූ නිර්වාණ ශාන්ත සුුවේටම මේ පින්න්නතුම් පාරමිතා ගුණධර්මයක්ම වේවා ඒ සියලු දෙනාටම නිවන්දකින්නම මේ පින් හේතුවේවා වාසනවේවා. migi nyatin tepi ngaodan <Supans> kermu Idam minyati na hotu su kita hontu nyaatey Idam minyatiang hotu su kita hontu nyateyyu Idam minyatiang hotu su kita hontu nyaateyu mi mudan keraw ku selean <Supans> නිදන පාප්තු සියලු ඥාතන්ට අනුමෝදම් වේවා. සද්ධර්ම ශ්‍රවණය තුළින් ලබාගත්තා වූ කුසලේ බලයෙන් අල්පේශාක්‍ය මහේෂාක්්‍යෙ දෙවියන්ට මේ පින් අනුමෝදම් වේවා සබුද්ධ ශාසනයත් ලෝකයක් සංරක්ෂණය කරන අල්පේශාක්්‍ය මහේෂාක්‍ය දෙවියන් විසින් ඔබ සේලු දෙනාව ආරක්ෂා කරත්වා දෙවියෝ පතන්නා වූ බොහෝදියකින් නිවන්දකිත්වා කියන බලාපොරොත්තුවෙන් දෙවියන්ට පින් අනුමෝදං කරමු සට්ටාච බුම්මට්ට අදේවානගා මහිද්දිිකා පං්ඥන්තං අනු මොහෝදිීත්වා චිරන්රක්කන්තු සාාසනං චිරන්රක් කන්තු දේශනං චිරන්රක්න්තු තුවං සධාති අද පිංකමේ දායකත්වය දරන මාලිනී රහුණගේ මහත්මිය ඇතුළු ඒදූ දරුවන්න තුළු පවලෙසිලු දෙනාටත් මේ පින්ංකමට සහභාගියු ධර්මේ ලෝකයේ ශ්‍රවණය කරන සීලු දෙනාටත් තෙරුවනේ බලේ ආශිරවා දිහවේවා මේ ශ්‍රී සද්ධර්මේ සං්‍යිවේදනය කිරීමතුළින් ලබාගත්තාව අපරිමිතකුසලේ බලේ මාලනී රහුණගේ මහත්මිය ප්‍රධාන සීලු දෙනාට ඇතිවන්නා ව කර්දරබාධක ඇස්වහ කටවා දෝ සඇත්නම්. ඒ සියලුදේ කුසලේ බලයෙන් දුරුවේවා සීලු දෙනාම කරන කියන කටයුතු සපලවේවා රත්න මාලයේ මහසෑරජාණන් වහන්සේගේ ආනුභාව බලේ ජස්්‍රී ජයස්ශ්‍රීම බෝධීන් වහන්සේගේ බලේ සංගඩගල විරාජමාන දංෂ්ඨා දහතුඋන් වහන්සේගේ බලයෙන් සියලු දෙනාටම යහපත සිත සාන්තිය වේවා නිදුක්භාවය නිරෝගී භාවේ දීගායු සම්පත්තිය වේවා සති සමාධී ප්‍රඥාදී ගුණධර්ම වැඩේවා ධර්මමාර්ග දහුණුවේවා සත්තිබෝධි පාර්ෂික ධර්මසිත්තුළ වැඩේ චතුවාාර්ය සත්‍යය ධර්මයාව බෝධ කරගැනීමෙන් උතුම් වූ නිර්වාණ ශාන්ත සුවියටම පැමිණිත්වා. ආශිර්වාද කරනවා. ස්භීතියෝ විවජ්්‍යන්තු, සබ්හරෝගෝ විනස්සතු මාතයේ භවත් අන්තරායෝ සුකීදිහිගායුකෝභව, Craig Batu sabබ manggelang rakantusබද වta ස බුදdhaානු භාාවන ස sotti භවtu te භවtu sabබ mangggelang raahkantusබ tasබදම්මාු භාාවෙන ස sotti භවtu te භවtusබ manggelang. රක්කන්තු සබබදේවතා සබබ සංගානු භාාවන සද සොති භවන්තුතේ අභිවාදන සීලිස්සනි්චං වද්ධපචයිනෝ චත්තාරෝ ධම්මාවඩ්හන්ති ආයුුවන්නු හෝ සුකම්බලං අයුරාරෝගේ සම්පති සග සම්පත්ති මේවෙච්ච අතෝ නිබාන සම්පතිහි ඉමිනාතේ සමිජ්ජතු බුද්දු සරණ වවා සදහම් සරණවීවා සඟසරණ වීවා මිතුන් සරණින් ජයම වවා. සාධෝ සාතුෝ සාතුෝ. අදදින අප කරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ ධර්ම දේශනාව සිදු කළ අපසාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදදිනට නියමිත දායකත් ධර්මානු ශාසනාව මෙතෙකින් නිමාට පත්තනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සර.